පහුගිය සතියේ නැත පහු ෙදින කීප ඇතුළේ ත්‍රස්වවාදය වැලැක්වීමේ පනත යටතේ මෙ රටේ පහුගිය මාස කිහිපයක් මාර්තු මාසේ පටන්, ගෝටා අභේ රාජ පක්ෂ ජනාතිපතිවරයාගේ අනීතික අසාධාරණ දුර්ුවල පාලනයට එෙහිව අරගල කරපු අරගලවලට නායකත්වය දීපු. එ අරගලවලට ජවේජීවය දීපු තරුණ තරුණෝ විශාල ප්‍රමාණයක් මහිතන්නේ තුන්දාහකට අධික ප්‍රමාණයක් හොර රහස පරණල් වික්‍රම සිංහ. ජ ධතිවරයාගේ ආ්ඩුව වින් අත් අඩංගට ගැනීමටයුතු කරීම ගැන් යම්කිේ පා චෝදනාවක් පුද්ගලෙක් එල්ල වෙලා න රටේ සාමාන්‍ය නීතිය හරහා විශෙම දන්ඩ නීති සංග්‍රහය සහපාධ නඩ විදධා සංග්‍රහයයටඇත කටයුතු කරමින් පොලි සාග්ඥා පනතයටතේ කටයතු කරමින් ඕනෑම පුද්ගලයෙකු අත් අඩගුවට ගැන පරීක්ෂණ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන නීතිය තුළ තිබෙනවා. හැබැයි මේ අය මේ කටිඋත්තට පාවිච්චි කරන්න ප්‍රවෙන් ටෙරෙසම් ඇක්ට එක එහම නත්න් ත්‍රස්වා. වැලක්වීම පනත මේ ත්‍රස්වවාදය වැලක්වීමේ පනත දිහා බැලු හම මේකේ පනතේ මූලික නමේ මතියවා ත්‍රස්වවාදය වැලවීමේ තාවකාලික විදිවිධාන පනති කිය. එකකොට තාවකාලි විදවිධාන පනතය මනත්තත් ටෙප්‍රපෝෂන්ස් එක් එක ඇත්ත නම අසු දෙකේ සහසුව අටය සංසෝධන වෙලා අවසාන වශයෙන් දෙදස් විසි දෙකේ අක දොලහා දරන්න පනති සංශෝධන වෙලා. තොකොට මේ තාවකාලික විදුවිධාන පනතක් සදාකාලික විදිහට මර්ධනයට පවිච්චි කරන්න මෙයාන්්ඩට කි මයිතියක්ක් නැතිවිති ප රුණ ීතින විදිර පලවෙ. ේශ වශයෙන් කිය හිටින මොකද අපිට පැහැදිලිව පේනවා මේ ත්‍රස්සවාදය මර්ධනය කිරීමේ පනත නීතියක් හැටිට සම්ම වෙන්නක් දස් නම්සිේ හත්ත නම අවුද්ද ඊට පසේ අසු දෙකෙ තසුුවට සංසෝධනය වෙන්නේ LTE බෙදුවාදී ත්‍රස්වවාදය හිනි පැත්තර නැගල තිබුණු වෙලා එතකොට LT ත්‍රස්සවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලන්න පාවිච්ෂි කරපුූ පනතක් අද ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලකාරුවන්ව පාලනය කිරීමට මැඩ පැවැත්වීමට දුරුවල කිරීමට දන බිමැන්න්නවීමට පවිච්චි කිරීම ගැන මෙයාආ්ඩුව ලැ්ජාවට පත්වෙන්නට ඕනි. පැ පෞග්‍ය දවස් කීපය ඇතුළට අන්ර්රුශ්වවිද්‍යල ශිෂ්‍ය බලමන්්ලේ ඇදුම් කාරවන්ත මුදලිගේ ඒවගේ ගල්ඇව සිරිදම්ම හාමුදුරුඒවගේම හෂාන් ගුණතිල්ල කියනම තරුණ ක්‍රියාකාරෙකයෝ තුන් දෙෙන අත්ත ඩැංගුට ගත්තා. අතනංගුවලට ගත්තේ මේ කියන. ත්‍රස්වාද වැලක්වීම පනේයට එම නැත්තන් ත්‍රස්වවාදය වැලැක්වීමේ තාවකාලික විධාන පනතය ඇතේ. මෙ තාවකාලික විවිධාන සදාකාලික විදිහයට අරගලකරුවන්ව මර්ධනය කරන්නට ගත්තු පලවෙනි උදාහරණ තුන්න තමයි. වසන් තත් සිරිදම්ම හාන්දුරුවත් හසානුත් කියන තරුණනායකය තුන් දෙෙන. එයාගේ දේශපාල භාවිතාව පිළිබඳ අපට විවේචන යන පුළුවන්. අපි අන්තරේ දේශපාලන ඇත්ත එක්කවත් එෙම නැත්නම් පරටු ගාම දේශාන ඇත එක්කවත් සමගම අපිල්පනාරන්න නැහැ නමුත්. රටේ මූලික නීතියවන ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරපු භාෂනයේ නිදහස ප්‍රකාශනයේ නිදහස, තමන් කැමති ආකාරයක දේශාලන වශයෙන් සංවිධාන ගැතවීමේ නිදහස යනාදී මූලික මිනිස් සයිතිවාසිකම් වලට පහර ගහන්න. මේ රටේ නීති පොත පාවිච්චි කරන්නට මේ දුර්ධාන් ආණ්ඩුවට ඉඩකඩෙන්නේ නැහැ අපි ොරු නීතිංණවරු වශයෙන්. දැනටමත් මේ වන විටත් අපි දන්න විදිහට අතරස්වවාදය වැලැක්වීමේ. අනතේ සංශෝධනයක් යටතේ දස් විසය සංශෝධනයට හොඳලාට ම අප ප්‍රේල් මස සංශෝධනය කර. එතකං අඩුගානය ත්‍රස්වවාදය වැලක්වීම පනතේ අතේ ඩිටන් නෝර්ඩික්නත රැද යෝගගේ ආරක්ෂ ඇමතව ජා ව හ පස්සේ එකක කිසිම අධිකරනය ක අයෝගකට ලක්කරන්නට බැරි විදිහටමයි මේ පනත හදල තිබුණු. නමුත් අන්තර්ජාතික බල පෑමි ස විශේෂෙන් ක්ත් ජාතින්ගේ සංවිධානය. මානවහි මිකම් කඩුවිම් සම්බන්ධෙන් දිගින් දිගටම කරපු ප්‍රකාශහ විශෂයෂෙන් යුරපා සංගමේ ජSPි සහනය නැතිව GSPි පල සහන නැව නන් පපස එක අයි ලබාගන්න කරපු එකගතා මත. නැවත මෙයට ත්‍රස්වවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කර සිද්ද වුණ. ඒ සංශෝධනය දහවිනි වගන්තය සශෝනය වෙච්ච නිසා මානොවිහිමිකම් නඩුකරයක් මූලිකමනි සයිතවයක නඩුරක් හෝ රි් නඩුකරයක් පැවරීමේ යි මහජතාවට පොවයශයට ලැබිලතින. යි. මේවෙනකොටත් නීතිජමරූ වශයෙන් ක්‍රියාත්ම කරලා තිය.ති එතනද මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා සහ පොලිස් මාධ්‍ය අංශය නිවැදනයක් නිකුත් කරලා තියෙනවා ත්‍රස්වාදය දෙදස් විසි දෙකේ අගෝසු මාසය විසිහායවෙනි ද කැනගිය සිකුරාද මව්බෙන් පත්තරේ.න්න මේක තමයි ඒ පත්තරේ පළවෙච්ච සටහන්. මේ සටහන ියන්න බයිලයින්නක්න ද ද මතර දන්න මේ කාගෙර යිලයින්න එකින් ලියන්න්නො මේක නිකක් මුදල් නොගෙවා පලකරපු දැන්වුවීමක් වල. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාරයාල පොලිස් මාධ්‍යන්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා බොහෝොදයි නීති මත්තේ ල්ද මත්ත්‍ය මුත් මේ ත්‍රස්තවාදය විම වැලවීමේ තාවකාලික විදුවිධාන පනත ගැන. මේ කියන පුවත්පත් සටහන කරපුූ අර්ථකථනයන් සම්පූර්ණ වැරදි. දැ මේක කියන මේ ලහිරු වසන්ත මුදලගේ ලව සිරිදම්ම හාදුුරෝලව හසල් ලවත් අඩන් ගොඩගත්ත අතරස්වාදය වැලැක්වීම පනත ප්‍රතිපාදන අනුව. නීති විරෝධී ලෙස බලහත්කාරෙන් ව්‍යවස්ථන කූල අණ්ඩුවක් පෙරලා දැමීමේ අරමුණ ෂ්කර ගැනීම අදහසි. එහම එකක් ේ ඇත්ත න.ඒ හෙම අතදරයක්න ඒ තින රජ විද්ෝකු මන්තරය කිරීම. වැරදි දඩ නීති සංගහ ක ාතරම වන්ත ස් ර විශෂය එක විශ්ව ගන්තති ආණඩුව කෙර අප ප්‍රසාධයක් ඇතිකරනාකාර කට කිර නද මේ ආ්ඩුව පටන්ගත්ව එකේ විශෂ ගන්තයටතේ සමාජමාධ්‍ය ක්‍රාකාරීට ආණ්ඩුව කර පප්‍රසාද ඇතිර ටඩුකර මන්තර ර ඩ ු ර චෝද දා තම පටන්ගත් හැබයි ෝදන සික්ව නොකදේ චෝදනා අධිරනය කිරේ පවත්ගෙන න්න බැ මේ සාධාරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවට රජය ව්‍යස්වාව දීලතිය අයිතිවාසිිමත්තෙක් එකොට. ඒ කියන විදිර වසත මුදලිගේල කරපු වැඩවලින් තමයි ම කීත තු රල් පාලිමෙන්තු මන්ත්‍රිතුමා ාතන වෙලාද. ඒ පරලිමෙන්තු මන්ත්‍රතුමා ාතනය සබන්ධ මෙ ව වට විසි නාමක අධි ප්‍රමාණය කත් අට ගොඩාරගෙනීම. ඒය සම්බන්ධෙන් පරිීක්ෂ කරන. ඒක මහත් තිරස්සීන නහීන ගාතනයක්. ්‍රචන් කා ්‍ර ාව කි නුමතියක් න කිසිම නු ලයක් ැ න වා කරපු ර ී දි ගැ ුව ැම ැ ක් ැයි සන්ත දල ගේලාට සිරිදම් මහතුරුන්ට හසන්ලට අද දි කරන. යකඩතුෝ, යකට සපත්තුව අද දික්කරණ බයිනෙත්තුව. හෙට මේ කතා කරන තාරකනායයක් කාරට එලාන්දවලියන්ගේට හර්ෂණ දෙසිල්වට තිවංකට දික්වෙන කාලේ වැඩි දුරකනෑ. ඒක නිසා අරමාටින් නිමොල කිව්ව වගේ නාසිී ඉස්සල්ලම වාමාංසික හයාගෙන ම වාන්ංසිකෙක් නොවෙන නිසා ම හැට වන ඊට පස යොදව හයාගෙනාව ම යුදෙවෙක් නොන නිසා නිහැුන යාද වශයෙන් අන්තිමට මං හොයාගෙන නොට. හ බලාගන්න කවරු තුරලා හිටියේ නැ කියන තත්වට ප්‍රජාතන්ත්‍රවාදය වැටන්න අපි තරුණ නීතිගයවරු දිරි ඉට දෙන්නන්නේ නෑ ඇ අපි රනිල විත්‍රමසිංහ ජනාධිපත්තුමා ප්‍රමුක ආණ්ඩුවටත් විශේෂෙන් ආරක්ෂගමතිවරය හැටියට එතුම කරන කටයුතුවලද අපි කියනවා. මේ රංකාව ඉන්න බොහොම අමාරු ආර්ථික කුහරයක. ආර්ථික කලු කහරය අපි වැටලා ඉන්නේ. අපි ඉන්දියාවෙන් ඩොර් මලියන පන්සිේ පන්සේ ගෙනලා තෙල්ගැහ ඊට පස්ස නයටටරක් තෙල් හෝ මතතියායගේ අද වෙනකොට අපි රට දුවන්නේ. ලෝක බැංකුවෙන් සහනෙකු ජාතන්ත්‍ර මූර්ලය ආයතනවලින් අපි අනුමැතියක් දීල තියනව ප්‍රාගධන වියදම්වලට අපිට ලැබික්්ෂ නයමුදල් පුනරාවර්ථන වියදම්වලට පවිච්ි කර. කියන්නේ පාවල් හදන්න ගෙනාපු සල්ලි ාහාර ආනය කරන පවිච කර තල්ලානය කරන්න පවිච්ච කරන්න ඒකනි අපි මතකදතියාගන්න අපි යන්නන්නේ මේ බොහොම අමාරු අතුරේ ගමනක් රටක් හැඩියට. එමනන් මේ මානව හිමිකම් කඩ කරමින් මේ මිනිසුන්ගේ මූලික මනිස් යිතිවාසිකම් වලට පයිංගහමින්. මිනිස්සුන්ගේ ප්‍රකාශණය නිදහසට භාෂය නිදහසට තර්ජනාංගුලිය එල්ල කරමින් මේ කරගෙන යන මර්ධනය නවත්වන්න කෙනෙක අපි කියනවා. අපි නවත් පැහැදිලිවාධාරය කරන. කරුහරි ප්‍රසන්ඩ ක්‍රියාවක් කරලා තියවන. කවරවාරි ප්‍රන් ක්‍රාව නුබල ද යනවන රයි ික්‍රමසි ජනදපත්තුමගේ පෞද්ල නිව නිතිය කවර ල ද තර තනතුරු තරාතීරම් පට්ටන් නොබල එයට දනුවන්දෙන්. පම ීතය තුර ග මන්ත්‍රතු හිංසක මත්‍රවරය පොලොනර තුම මමේ මරලද මයින නිිට වේද. ඒත් ඒ ගාතනයට වගකියුතු අයට නීතිෙන් ගන්න පුළුවන් උපරේම දන්නුවමදින්. ස මුද ගේ ද ක ස හ රුව හම ද ක ර න්ස දුව දෙ හසන් න තිල හෙම රදක් ති රගේ ද මු . මේ රටේ මූලික නීතිය වෙච්චි व්‍යවස්ථාවේ මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එහෙම නැත්නම් මහාජනතාවගේ භාෂනය නිදහස්සට. ොඩුව දාලායක එල්න්න ලැසි වෙන් පාරණනිල් වික්‍රමසින් ජනාතිබත්තුමා ප්‍රම ආණඩුවත් ආරක්ෂකලයකම් කමල් ගුණරත්නත්. ඒවගේම පොලිස් සැමති ටිරා අලසුත් දනගන්නටඕන රටේ ප්‍රජාත්‍රවාද ආරක්ෂ කලොත් විතරයි. අපට ඉදිරිකාලයේ කන්න බොන්න හම්බුවන්නේ. අපිට ඉදිරිකාලයේ තෙල්ටික හම්බුවවෙන්නේ. අපිට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෙමැත්න අය එකේ බේලවට් පැකේ්ජක අපට හම්බුවන්නේ මෙට මාන හිමක ආරක්ෂකොත් විතයි. රට ්‍රා තවා රක්ෂකරොත් විතරයි. අපේ තේකර්මාන්තයට වෙලපොලේ විරෝපවෙල පොලේ එමනත්තන් රුසියානු ජපාන වෙලඳද පොළුවවල්ල අපට මිල කම්වුව පට ේ අන්න පුළුවන්ුව සබාදධක නො බරගත්වොත් විතයි. හැබයි න හිමිකම් ැදුවත් රටේ නීතිය ගනිකා ෘත්තයේ යොදල මානවහිමිකම් හුසි කරන්න මානහිමිකම් උල් අංග කරන පාච්චකරත් ට ඒ අවස්ථාව ලබ න හයකැනි සසාපේ තාම මන තර ීති ර හැට ඉල්න්නවා. මේ ත්‍රස්වවාදය වැලැහවීමේ පනතේ තාවකාලික ප්‍රතිපාදන මර්ධනයට යොදාගන්නට එප මේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට එම නැත්තන් මානව අයිතිවාසිිකම් වලට විරුද්ධ නිසා අපි දන්නවා එදා ඉඳලා. මේ පනතට යම්යම් විරෝධතා ජාතන්ත්‍ර වශය ගොඩනැගුණා හැබැයි LT. ත්‍රස්වවාදය අවසාන කරන තුරු ඒ ගැටලුව පි තිබුණ පන ව තු. දැන් මේ දශපාලන විරුද්ධතාකාරයන් විරුද්ධවාදී මැඩ පවත්වන්න මේ පනත පාවිච්චි කරන්නේ පැ කියන අපි කියනවා. අවසාන වශයෙන්. අද ආණ්ඩුවේ රනිල වික්‍රමසිංහ ජනාධිපත්තුමා සහ ශ්‍රී ලංකා පෝදුජන පෙරමුණ අතර ඇැතිකර ගැනතිෙන සන්ධාන ආණ්ඩුවේ. කට වැහි ලැතිබුණු ඇතැම් අවතාර නැවත පනගහල කනත්ෙන් එලියට ඇල්ලයින්න. එකක්කෙනෙක් තමයි සනත් නිශාන්ත කියන ඔක්සිජෙන්න්් කන්නද කියලා හපු ඇමතිවරයා. ක්සිජන් කන්නද කියලා හවා අර කඩුලාන විනාශ කරනකොට වන නිලලාර විරද නහම ට ක් සි න ක්සිජන් කන්ඩද මෙතන හද පංක්‍රීඩ අපිිය කියල කියපු මරි මෝඩ හකතුරු අමතිවරයි පේරද කියලතිේෙනවා මේ ප්‍රචන්ඩත්වයට නීතිීඥඥවරුත් විිනිශ්ෂකාරවරුත් වගහ යුතුයි කියලා. මේක අධිකරණට කරපු බරපල අපහාසයක්. රජන් ්‍රාමණයක අවරුදු හතරකට. රපතලවැඩා ඇතුව හිරෙගේ මීට වඩා සැහල්ලු කාරණයක් ප්‍රකාශ කළ මතක දයාගන්න. රටේ ප්‍රචන්්ඩත්ව ඇතිරන්න රටේ නීති පද්ධතිය දායක වුණයි කියන චෝදනාව සනත් නිශන්ත කරලාතියන මේ සනත් නිසාන්ත කරලාතියන මේ චෝදනාව අධිකරනයට බරපතල පහසයක් සිදු කිරීමක් එක නිසා සනත් නිසාාන්තල වගේ බුරණ සුනකයන් බද ි ම ති රයා ක්කිීමක්.